නිවසේ ගිනිකොන දිශාවේ වැලසා ගස් වැඩි නම් එම නිවසවලට ධනය පාසුවෙන් ලැබේ. ගිනිකොන දිශාවේ ලෝහ තිබීම ඉතා අශුභයි. නිවසේ ගිනිකොන දිශාවේ යකඩ, ඇලුමිනියම්, පිත්තල ආදී ලෝහවලින් සෑදු භාණ්ඩ ඇත්නම් ඒවා ඉවත් කරන්න. නිවසේ ගිනිකොන පෙදසේ නිවස ඇතුළතින් හා පිටතින් පැල වර්ග හා ජලය තබන්න. ඝනකම් පත්‍ර සහිත පැලවලින් වඩා ධන වසනාව ගෙන දේ. ඔබගේ නිවසේ නිරිත දිග කොටසේ අඟුරු පුරවන ලද මැටි මුට්ටියක් සහ කහමල් දැමූ මැටි භාජනයක් තබන්න. ඔබ පාවිච්චි කරන්නේ ඇත්තමල් නම් පරව විගස එම මල් ඉවත් කළ යුතුයි. එසේ නොමැතිව කහපාට කෘතිම මල් ඉදීමද වරදක් නැත. මෙසේ කිරීමෙන් ඔබගේ මුදල් ඉතිරි කිරීමේ හැකියාව වෙනදාට වඩා වැඩිවනු ඇත. සැමියා සාබිල්ල අතර ආදරය ඇති වී ගැටුම් අඩුවේ. ඔබගේ නිවසේ එසේ නොමැතිනම් සාලයේ උතුරු පැත්තෙන් ලෝහ බඳුනක් තබා එයට පිරිසිදු වතුර දමා නිල් හෝ සුදු පාට ස්වාභාවික මල් දමන්න. ඔබගේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ වාසනාව වර්ධනය වේ. වතුර පල් නොවි දිනපතා මාරු කළ යුතු අතර මල් පරවුණු විට වෙනත් මල් පාවිච්චි කරන්න. ඔබගේ ගෙවත්තේ සිටුවීමට පතෝ බොන්සායි වැනි කටු සහිත පැල ඉතා අශුභයි. ඒවා ගන්න එපා. කූරු සහිත උල්වැනි පත්‍ර සහිත ශක්කද එතරම් සුදුසු නැත්. ඝනකම් පත්‍ර ඇති සරු පැල ගන්න. රවුම් හැඩති පත්‍ර සහිත පැල ඉතා ශුභයි. ඉදිරිපස දොරෙන් ඇතුළු විට එක එල්ලේම පඩි පෙලක් තිබේ නම් එයද සුබ නොවන අතර දොර හා තරප්පුව අතර මල් පැලයක් හෝ සීනුවක් එල්ලන්න. එමගින් ධනය ආරක්ෂා වෙයි.